තුරු නැවතත් අපි ඔබ මොන ගැහෙනවා දැන් ජීවිතයේදී නීතියත් එක්ක ගනුදෙනු කරනකොට සහ එදිනෙදා ජීවිතයක ගනුදෙනු කරනකොට විවිධ ලිපි ලේඛන සම්බන්ධව කටයුතු කරන්න අපිට සෙත වෙනවා විශේෂයෙන් නීතිමය ලිපි ලේඛන සම්බන්ධයෙන්. ඉතින් මේ දේවල් ඔබේ ජීවිතයට කොහොමද වැදගත් වෙන්නේ කියන කාරණාව අපි පහුගිය සතියේ ඔබත් එක්ක කතා කරා. ඉතින් එහි දිග්ගාවක් විදියට මේ කතා කරලා අවසන් කරන්න බැරි වෙච්ච කරුණොත් එක්ක අද දවසේ ඒ කතා බහ කරගෙන යන අපි සෝදානම් ජූරි විශේෂාංගය හරහා. ज्येष्ठ नीति सजीवनी अभय सुबोधन मोनवाटोनी बलपत्र अदाल क्रम कथा कर ඔව් තිරිනේ දැන් ගොඩක් අය මේකට කියනවා මට ඇටෝනියක් තියෙනවායි කියලා කියනවා. එහෙම නැත්නම් මට ඇටෝනි බලයක් තියෙනවායි කියලා කියනවා. දැන් මොන වගේ අවස්ථාවලදීද මේ ඇටෝනි බලපත්‍රයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ? අපි මේක ප්‍රායෝගික උදාහරණ කීපයකින්ම පැහැදිලි කරගත්තොත් හොඳයි. අපි හිතමු අපි ත්‍රිවිල් රථයක් ගන්නවා. ඊට පස්සේ ඒක අපිට අවශ්‍යයි. අපිට මේක ප්‍රවාහණය කරලා අපිටම උපයන්න බෑ. අපි වෙන කෙනෙකුට ලබා දෙනවා. එතකොට අපි ඒ කෙනාට తాවකාලිකව ඇටෝනි බලපත්‍රයක් ලබා දෙනවා මේ මම වෙනුවෙන් මේ සම්බන්ධයෙන් බලතල ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම නැත්නම් දැන් සමහර අය ඉන්නවා ලීසින් එකක් තියෙනවා තාම ලීසින් එක ගෙවලා ඉවර නැහැ. ඒ අතර වාරේ ඔන්න විකුණනවා Tamanගේ වාහනේ. ඒ විකුණන කොටත් ඇටෝනි බලපත්‍රයකින් බලතල ලබා දෙනවා මේ රක්ෂණ සමාගම සමග කටයුතු කරන්න ලීසින් ආයතනය සමග කටයුතු කරන්න ඊට පස්සේ මේ රථයට අදාළව කණදෙනු කරන මෝටර රථ වාහන දෙපාර්තමේන්තුව සමග කටයුතු කරන්න අවශ්‍ය බලය මානමින් ඔබට දෙනවායි කියලා ඇටෝනි බලපත්‍රයක් ලබා දෙනවා. හැබැයි මෙතනදී පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද දැන් ඇටෝනි බලපත්‍රයකින් මේක විකුණුවට ඒ කියන්නේ තමන් ගන්න වාහනය ලීසින් එකත් සමගම විකුණුවට අර මෝටර රථ වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි හිමිකාරීත්වය කියන එක වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට යම් අනතුරක් ඒ කියන්නේ අපි හිතමු දැන් රිය පදවන තැනත්තාටින් යම් අනතුරක් සිදු වුණොත් ලියාපදිංචි හිමිකාරු විදිහට සිවිල් උසාවියක නඩුවක් පැවරුවොත් එහෙම ඇටෝනි බලපත්‍රයකින් පැවරුවාය කියන එක මතම ඔහුට නිදහසක් ලැබෙන්නේ නැහැ. අධිකරණයට ගිහිල්ලා ඒ කරුණ ඔප්පු කිරීම දක්වා යන්නට වෙනවා. මොකද ලියාපදිංචි හිමිකාරීත්වය මාරු වෙන්නේ නැති නිසා. ඒපකේම අපි හිතමු යම්කිසි ආකාරයකින් අම්මෙකුයි පුතෙකුයි ඉන්නවා. පුතා යම්කිසි ආකාරයකට විදේශගත වෙනවා. අපි හිතමුකෝ PhD එකක් වගේ කරන්න විදේශගත වෙනවා අධ්‍යන කටයුත්තක් සඳහා. එතකොට අම්මට ඇටෝනි බලයක් පුතා දීලා යනවා මගේ මෙරට තියෙන යම් යම් ගයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ව්‍යාපාරයක් වෙන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් පරිපාලන කටයුතු පවත්වගෙන යන්න එහෙම නැත්නම් නගර සභාවත් එක්ක ඒ අදාළ කටයුතු කරන්න ඒ ව්‍යාපාරයට අදාළව බැංකු කටයුතු යම් කිසි ආකාරයකින් කරගෙන යන්න මගේ නමට අදාළව බැංකු ගිණුම් වල පවත්නා මුදල් සම්බන්ධයෙන් පරිහරණ කටයුතු කරන්න මේ වගේ දේවල් වලට ඇටෝනි බලපත්‍රයක් දීලා යන්න මුලව. හැබැයි Tamanට විශ්වාසදායී කෙනෙකුට ප්‍රබල හේතුවක් මත තමයි ඇටෝනි බලපත්‍රයක් ලබා දෙන්නට ඕනේ. ඒක නිසා තමයි මම අර අම්මා පුතා උදාහරණේ ගත්තේ. සාමාන්‍යයෙන් දැන් අම්මලයි පුතාලයි අතර හොඳ සම්බන්ධයක් තියෙනවා. අම්මා විශ්වාසය කඩ කරන්නේ නැහැයි කියලා යම් පූර්ව නිගමනයක් තියෙනවා. අපි ගාවට සමහර වෙලාවට මේ පුරුෂයන් ඇවිල්ලා කියනවා බිරිඳට ඇටෝනි බලපත්‍රයක් මන් දුන්න විදේශගත වෙනකොට ඉතින් ඒ කියන්නේ මගේ දේපල පරිපාලනය කරන්න විකුණන්න උකස් කරන්න පුළුවන් වෙන විදියට දීලා තියෙනවා. හැබැයි මේ පුරුෂයා බලාපොරොත්තු වෙනවා මෙයා විකුණනවා නම් උකස් කරනවා නම් මගේ බිරිඳ මේ ගැන මගෙන් පූර්ව අවසරයක් ගණී කියලා යම් කිසි ආකාරයකින් හිතින් බලාපොරොත්තු වෙනවා. මොකද බිරිඳව විශ්වාස කරලානේ මේ ඇටෝනි බලපත්‍රය දෙන්නේ. හැබැයි අපිට සමහර වෙලාවට පැමිණෙනවා මෙන්න බිරිඳ පුරුෂයාට කියන්නේත් නැතුව යම් ආරවුලක් ඇති වුණා කියමුකෝ. දැන් පුරුෂයා පිටරට ඉන්න ඇටෝනි බලපත්‍රයක් දීලා හැබැයි ඊට පස්සේ දෙන්න අතර යම් කිසි නොහදන ඔක්කඩුවක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පුරුෂයාට කියන්නේත් නැතුව මේ දේපළ බිරිඳ පැවරු අවස්ථා ගැන අපිට පැමිණිලි ලැබෙනවා. හැබැයි මෙතරදී පුරුෂයා සහ බිරිඳ අතර තියෙන සදාචාරාත්මක යුතුයකමක් විතරයි.
සමහරලාවට ඒ දෙදෙනා අතර විශ්තියන විශ්වාසයේ ආදරේ නාමයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා එතන. හැබැයි නීතියට අනුව ඒ කඩකිරීමක් කරලා නැහැ. මොකද පුරුෂයා පවරලා දෙන්න පුළුවන් ඕන කෙනෙකුට විකුණන්න පුළුවන් පවරන්න පුළුවන් කියලා බලතල දීලා ගිහිල්ලා තියෙනා නම් විශේෂ ඇටෝනි බලපත්‍රයකින් ඇය නීතියට අනුව වරදක් කරලා නැහැ. ඒ පැරි මට සමා වෙන්න දැන් එහෙම දෙයක් කරන්න යනවා බිරිඳ හෝ කවුරු හෝ වේවා කියලා ඒ පිටරට ඉන්න කෙනෙක්ට දැනගන්න හම්බුනොත් ඒ කරන්න කලින් මේ නතර කරන්න හෝ යම් කිසි ආකාරයක මරණය සිදු වුණොත් ඒ ඇටෝනි බලපත්‍රයෙන් ලබා දෙන බලය අවලංගු වෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක අවලංගු කරන්න. දිවුරුම් ප්‍රකාශයක් අපි රෙජිස්ටර් ජෙනරාල් වරයාට දෙනවා. අහවල් කියන්නේ අහවල් දින මා විසින් ලියාපදිංචි කරන ලද මා නමින් ලියාපදිංචි කරන ලද ඇටෝනි බලපත්‍රය අවලංගු කරන්න අවශ්‍යයි කියලා. හැබැයි මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ගැසට් පත්‍රයේ භාෂා තුනෙන්ම පළ කරන්නට අවශ්‍යයි මේ මං අහවල් දිනේ ලියපු ඇටෝනි බලපත්‍රය අවලංගු කරනවා කියලා. මේ ක්‍රමයට අවලංගු කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකත් ඇත්තටම ප්‍රායෝගිකව එන ප්‍රශ්නයක්. එතකොට මරණයෙන් පසු නීතිය ක්‍රියාත්මක වෙන්නේ මොන ආකාරයට? මරණයෙන් පසු නීතිය ක්‍රියාත්මක වෙන්නේ උරුම නීතිය අනුව. අපි හිතමු දැන් ඇටෝනි බලපත්‍රයකින් මේක විකුණන්න පවරන්න උකස් කරන්න බලතල දීලා තිබුණාට ඒ බලතල තියෙන්නේ ඇටෝනි අධිපති. ඒ කියන්නේ ඇටෝනි බලය දෙන තැනත්තා ජීවත් වෙන තුරු පමණ. ඔහු මිය ගියොත් එහෙම එතනින් පස්සේ මේ දේපල උරුම නීතිය අනුව තමයි තීරණය වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු අවිවාහකව යම් කිසි කෙනෙක් මිය යනවා නම් ඔහුගේ දේපල දෙමව්පියන්ට හිමි වෙනවා. එහෙම නැත්නම් විවාහකව කෙනෙක් මිය යනවා නම් භාගයක් ජීවත්ව සිටින කලත්‍රයාට, ඒ කියන්නේ ජීවත්ව සිටින පුරුෂයාට හෝ බිරිඳට ඉතුරු භාගය දරුවන් අතර සමානව බෙදෙනවා. ඒ විදිහට උරුම නීතිය තමයි එතනදී ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි අපිට මේ පිළිබඳව කතා කළ යුතු තවත් කරුණු කරන බොහොමයක් තියෙනවා. දැන් අපි අහලා තිනවා කීවීට් එකක් දානවා කියලා. හැබැයි ඒයින් පැහැදිලිවම මොනවාද සඳහන් වෙන්නේ කියන කාරණාව ගැන මම හිතන්නේ අපි බොහෝ දෙනෙක්ට හොඳ අවබෝධයක් නැහැ. ඒ නිසා අපි පිළිබඳවත් කතා කරමු. ඔව් කීවීට් එකක් ගැහුවයි කියනවා. කීවීට් තහනම පැනෙව්වයි කියලා කියනවා. මම දැන් ඕක බය වෙන්න දෙයක් නැහැ. මම ඕකට කීවීට් එකක් දාලායි තියෙන්නේ කියලා කියනවා. දැන් මොන අවස්ථාවල්දීද අපි කීවීට් එකක් දාන්නේ කියන කාරණේ. ඒ කියන්නේ අපි අපේ ඉඩමක් ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් අපිට යම් දේපලක් සම්බන්ධයෙන් තියෙන යම් බැඳීම ආරක්ෂා කරගන්න තමයි අපි කේවියට් දැන්වීමක් පළ කරන්නේ. ඒ කියන්නේ එතනින් සිදු කරන්නේ අපේ බැඳීමට එහෙම නැත්නම් අපේ අයිතිවාසිකමට හානි වෙන ආකාරයෙන් යම් සාධන පත්‍රයක් එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් විසින් ඔප්පුවක් ලියනවායි කියලා ලියාපදිංචි මේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් අපිට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් එවනවා. මෙන්න මේ විදියට ඔබේ ඉඩමට අදාළව යම් කිසි උකස් ඔප්පුවක් ලියවෙනවා, එහෙම නැත්නම් විකිණීමක් කරන්නට යනවා, තෑගි ඔප්පුවක් කරන්නට යනවා කියලා අපිට දැනුම් දීමක් කරනවා. ඒතර අපිට ඒ සඳහා දින 30ක් ලැබෙනවා. ඒ දින 30 ඇතුළත අපි ඒට විරුද්ධ වෙනවා නම් නීතිමය පියවර ගන්නට අවශ්‍යයි. කියන්නේ අපි දැන් අපි මේකත් උදාහරණයකින් පැහැදිලි කරගත්තොත් එහෙම අපි හිතමු අම්මා කෙනෙක් පුතෙකුට තෑග්ගක් ලබා දෙනවා. තෑගි ඔප්පුවක් කිසිසේත් අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවක් දුන්නත් බලවත් අකෘතඥතාවය මත, ඒ කියන්නේ තෑගිලාභියා තෑගි ලැබුම් කරු විසින් සිදු කරන බලවත් අකෘතඥතාවය මත මේ තෑගි ඔප්පුව අවලංගු කරන්න පුළුවන්. එතකොට මේ අම්මා තෑගි ඔප්පුව අවලංගු කරන්න අවශ්‍ය කටයුතු යොදමින් ඉන්න බව දැනගෙන පුතා මේක කාට හරි විකුණන්න වගේ හදනවා නම් අම්මට පුළුවන් මේ සම්බන්ධයෙන් කේවියට් එකක් කේවියට් දැන්වීමක් පළ කරන්න. එතකොට සාමාන්‍යයෙන් අපි තිරිණි දැන් නොතාරිස්වරු විදිහට කටයුතු කරනවා බොහෝ නීතිඥවරු. එතකොට අපි ගිහිල්ලා ඉඩමක් ගන්නවද නැද්ද, මේක ගන්න සුදුසු ඉඩමක්ද නැද්ද කියලා අපේ සේවාදායකයාට යම් කිසි ආකාරයකින් අපි ඔපිනියන් එකක් අපේ මතයක් ප්‍රකාශ කරනවානේ වෘත්තිය කියලා ගන්න කියලා. ඔව් එතකොට මේ අපි කියනවා මෙතන කේවියට් එකක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි ආරවුලක් තියෙනවා මේකට. ඔබට සමහර විට ඉඩමත් එක්ක නඩුවකුත් ගත්ත වෙන්න පුළුවන් කියලා අපි කියනවා. ඒ වගේම අපි හිතමු සමහරට බිරිඳයි ස්වාම පුරුෂයයි දෙන්නම සල්ලි යොදලා යම් කිසි ඉඩමක් ගන්නවා. දැන් හැබැයි දෙන්නම සල්ලි යොදලා ගත්තට බොහෝ වෙලාවට ඉතින් ආදරේ නාමෙන් බිරිඳවරු කියනවනේ නේද? කමන්නේ මට ඕනේ නැහැ ඔයාගේ නමට ලියන්න. ඉතින් අපි දෙන්නම එක්කෙනෙක් නේ. එහෙම කියලානේ අපි කියන්නේ. හැබැයි ඉතින් ටික කාලයක් ගියාම දෙන්න දෙන්නෙක් වෙන්න පුළුවන්. හරිද? එතකොට මේ දේපල දැන් මගේ සල්ලිත් ඔතන තියෙනවා කියන. හැබැයි පුරුෂයා කියනවා නෑ නෑ මම මේක විකුණනවා. දැන් අපි අතර සම්බන්ධයක් නැහැ. එතකොට බිරිඳකට පුළුවන් මේ දික්කසාද නඩුවකින් Tamanගේ අයිතිවාසිකම් දිනා ගන්නත් එක්ක
මේ කේවියට් දැන්වීමක් පළ කරන්න ඒ ඉඩමට අදාළ කේවියට් තහනමක් පළ කරන්න. එතකොට අර යම්කිසි ආකාරයකින් මේක මිලදී ගැනීම අධෛර්යමත් වෙනවා. මම කියන්නේ කේවියට් දැන්වීමක් පළ කරාය කියලා මේ සම්පූර්ණයෙන්ම මේක විකුණන්න පවරන්න දෙන ඉඩ ප්‍රස්ථා හිමි වෙනවා කියලා. නමුත් අර ගන්න මිලදී ගැනීමක් කරන කෙනෙක් නම් මේක ගන්න පෙළඹෙන්නේ නැහැ. මොකද මෙතන වැටහෙනවා අන්තිමේදී මට මේකට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. යම් ආරවුලකට මාවත් මැදිහත් වෙන්න පුළුවන් කියන කාරණේ. හරි, දැන් සමහර වෙලාවට අපි ඔය ඉඩම් එහෙම ඔකස් කරලා අපි මේ ගන්නවනේ ලෝන්ස් එහෙම කේවී ටිකක් තියෙන ඉඩමකට එහෙම ලෝන් එකක් ගන්න බැරිද? මෙහෙමයි, ඒක බෑම කියලා කියන්න බෑ. මොකද සමහර අය ඉන්නවා තිලි තේරුමක් නැතුව අනුන්ගේ ඉඩම් වලට ගිහිල්ලා මේ කේවියට් දානවා. ඒක නිසාම දැන් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල රෙජිස්ටර් ජෙනරාල් වරයා මේ සම්බන්ධයෙන් දැන් මාස 3කට විතර කලින් කියන්නේ ඉතාමත් අදබල නීතියක් ගෙන ආවා. මේ තමන්ට මේ ඉඩම සම්බන්ධයෙන් තියෙන බැඳියාව මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන් දියුරුම් ප්‍රකාශයකින් කරුණු තහවුරු කරන්නට ඕනේ. මොකද නැත්තම් සමහර අය ද්වේෂ සහගත ලෙස පරිගැනීමට ලක් කරන්න, කියන්නේ අර මිනිස්සයාට ඉඩම විකුණ ගන්න බැරි වෙන්න ගිහිල්ලා කේවියට් දැන්වීම පළ කරන අවස්ථා තියෙනවා. එතකොට අවශ්‍ය නම් පුළුවන් මට මේ විදියට නිකරුණේ කේවියට් දැන්වීමගේ කියන්නේ තුන්වන පාර්ශවයක් Tamanට කිසිදු මේ බැඳීමක් නැති අයිතිවාසිකමක් නැති ඉඩමක් වෙනුවෙන් පරිගැනීමේ චේතනාවෙන් අදාළ නොවන විදියට කේවියට් එකක් දැමීමෙන් මට මේ ඉඩම විකුණලා ගන්න තිබ්බ ලාභය බාධාවක් වුණා. ඒක නිසා ඒ ලාභය අය කරලා දෙන්න කියලා දිසා අධිකරණ එක නඩුවක් දැම්. හැබැයි ඔබ හවු ප්‍රශ්නය. දැන් ලෝන් එකක් අපි සමහරලාට ඉඩමක් ඇපයට තියලා ලෝන් එකක් ගන්නවා. එතකොට සමහර විට මේ ණය මුදල දුන්න මිනිස්සයා ඉන්නවනේ. ඒ මිනිස්සයා මේක විකුණන්න හැම ගියොත් සමහර විට අපි ඉඩම ඇපේට තියලා සින්නක්කර ඔප්පුවකින් අර මිනිස්සයාට පවරනවා. ඒක විකුණන්න ගියොත් එහෙම අපිට ණය සහන මණ්ඩලයට ගිහිල්ලා අභියෝග කරන්න පුළුවන්. මම මෙතන සින්නක්කර ඔප්පුවක් ලිව්වට මම වෙළඳපොළ වටිනාකමට අඩුවෙන් තමයි මේක විකුණුවේ. ඒ ණයක් තමයි මම ගත්තේ කියලා ඒ අදාළ කාර්යය කරනකම් අපිට පුළුවන් කේවියට් දැන්වීමකින් මේක යම්කිසි බාධාවක් කරලා අල්ලගෙන හොඳයි. අපිට ගැටලුවක් තිබෙනවා ඉන්දික මහත්මයා, ඔබට අපි අවස්ථාව දා කරලා දෙනවා. අයිබෝන් සුබ දැසනක්. ඔබේ ගැටලුව අපි රූපවාහිනී යන්ත්‍රයේ ශබ්ද අඩු කරලා කතා කරමු. හරි, හොඳයි. ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. ඔව් කියන්න. රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය ටිකක් වැඩි නිසා මම හිතන්නේ අපිට පැහැදිලිව මේ ඔබව ඇහෙනවා මදි. නමුත් මම හිතන්නේ අපේ ප්‍රශ්නේ පැහැදිලි. අපි බලමු මොකක්ද මේ කිව්වේ. දැන් මෙහෙමයි, මේ මහත්මයා කියපු දේ අනුව සමහර විට මේ දාලා තියෙන බෙදුම් නඩුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හවුලේ භුක්ති විඳින ඉඩමක් විදියට තමයි මට නම් වැටහි ගියේ. ඒ කියන්නේ අම් පර්චේස් පහක තව කෙනෙක් ඉන්නවා. තවත් පර්චේස් ගානක තවත් කට්ටියක් ඉන්නවා. ඉතින් මෙතනදී අපේ හිමිකම ඔප්පු කරන්නට අවශ්‍යයි කොයි කොටසද කාටද අයිති වෙන්නේ කියන කාරණා. වෙලා තියෙන පර්චේස් පහට කවුරුත් ඉල්ලුම් කළා නැහැ කියලා කියනනේ. ඔවුන්ට ඒ ලබා ගන්නව නම් අවුරුදු 80ක තිස්සේ තියනවා ලබා ගන්නව නම් මොකද වෙන්නේ කියන කාරණා. ඔව්, ඉතින් මෙහෙමයි, තමන් ඔප්පු කරන්නට අවශ්‍යයි මේ පර්චේස් පහ සම්බන්ධයෙන් උත් තමන්ට යම්කිසි ආකාරකින් භුක්තියෙන් අයිතිවාසිකම් තිබෙන බව හෝ එහෙම නැත්නම් ඔප්පුවකින් අයිතිවාසිකම් තියෙන බව. ඒ දෙකෙන් එකකට ඔප්පු කරොත් විතරයි මේ පර්චේස් පහ ගන්න පුළුවන්. නැතිනම් සාමාන්‍ය බූදල් නඩුවක අවසානයේ විදියට මොනවද? මෙහෙමයි, බූදල් නඩුවක ඉතින් එතන පර්චේස්
පහ කියන කාරණේ එක්කෝ ඒ කියන්නේ හැමෝට මේ හවුල් අයට සමාදානෙන් ඒ කියන්නේ සමාදානෙන් එකගතාවයක් ඇති කරගෙන බෙදා ගන්නත් පුළුවන් සාමාන්‍යයෙන් නම් උසාවියකින් බලන්නේ අර කොහොමද මේක ප්‍රායෝගිකව හැමෝටම සාධාරණයක් වෙන විදියට බෙදලා දෙන්නේ එතනදී බලනවා කවුද භුක්තියෙන් මේ අයිතිවාසිකම් තහවුරු කරලා තියෙන්නේ අපි දැන් සාමාන්‍යයෙන් දන්නවනේ අවුරුදු 10කට වඩා යම් කිසි ආකාරයකින් අඛණ්ඩව නිර්වුල්ව අනිත් අයගේ අයිතිවාසිකම් වලට ප්‍රතිවිරුද්ධ භුක්තියක් ස්ථාපනය කරලා තියෙනවා නම් අපි කියනවා භුක්තියට සවි කරගන්නවා කියලා ඒ ක්‍රමයට අපිට පුළුවන් අපේ අයිතිවාසිකම් සවි කරගන්නට එහෙම නැත්නම් හිමි කරගන්නට එහෙම නැත්නම් අපි පේන්නට ඕන අපේ මුත්තගෙන් කිරිකිත්තගෙන් මෙන්න මේ විදියට ආපු ඔප්පු වලින් අපේ හිමිකම් දම්වැල හැදිලා තියෙනවා ඒ අනුව මට මේක හිමි කියලා ඔප්පු කරන්නට ඕන ඔය ක්‍රම දෙකෙන් එකකට අපේ අයිතිවාසිකම් තහවුරු කරන්නට අවශ්‍යයි හොඳයි හොඳයි නීතිචිතුමිනේ අර කේවියට් එක ගැන අපි කතා කරනකොට එක තැනකදී නීතිචිතුමිනේ සඳහන් කරනවා මේ දියුරුම් ප්‍රකාශයක් ලබා දිය යුතු කියලා අපිට කෙටි පිළිතුරක් ලබා දෙන්න දියුරුම් ප්‍රකාශයක් කියලා කියන්නේ මොකක්ද මොන වගේ දෙයකටද අපිට ඒ පාවිච්චි කරන්නේ දියුරුම් ප්‍රකාශයක් ඇත්තරම කිව්වොත් ඒක අධිකරණය साक्षि कूड़ूट नगल दिन साक्षी सामान मुखद अभी अधिकरणेट गिहाम अधिकरणेट गिहाय दसला तमंगे आगम मुखदेल इतकोटे ये आगमट अणुतम दीवरम लबादे क्रिस्तिया भाक्ति के मम दीवरादीपुर मुखी इतकोट मम मिथन दी असत्या नोपवसन बवट दीवरादीपुर दीवरम प्रकाशया मत यम किसी के बोरुआ असत्या प्रकाश करना ये उप नो दंडने संग्रह अणु दीवरमक मत असत्या प्रकाश कि සම්බන්ධයෙන් ඔහුට හෝ ඇයට විරුද්ධ නීතිය ක්‍රියාත්මක කරන්නට පුළුවන් ඒක නිසා දියුරුමක් දෙනවයි කියලා ඔහේ ආයක ප්‍රකාශ කරලා හරියන්නේ නැහැ මේක උසාවියක සාක්ෂි කූඩුවට නැගලා දෙන සාක්ෂියක් හා සමානයි ඒක නිසා සත්‍ය සහ අවංක විදිහට තමයි දියුරුම් ප්‍රකාශයේ කරුණු ප්‍රකාශ කරන්නට අවශ්‍ය වෙන්නේ ඒ සාමදාන විනිශ්චයකාරවරයෙක් ඉදිරියේ හෝ දියුරුම් කොමසාරිස්වරයෙකු ඉස්සරහා බලය සහිත කෙනෙක් ඉස්සරහා තමයි මේ දියුරුම ලබා දෙන්නේ බොහෝ වෙලාවට අපිට බුප්පැන්න සහතිකේ විවාහ සහතිකේ නම් දෙකක් තියෙනවා නම් ඒ ඒ නම් දෙකෙන්ම එකම පුජ්‍යලයකු තමයි අදහස් වෙන්නේ කියලා බොහෝ දියුරුම් ප්‍රකාශ සඳහන් කරනවා. ඒ වගේම යම් යම් කරුණු තහවුරු කරන්නට අපේ ආගම අනුව අපි යම් කිසි ආකාරයකින් විශ්වාසය තහවුරු කිරීමක් එහෙම නැත්නම් සාක්ෂියක් ලබා දීමක් තමයි මේ දියුරුම් ප්‍රකාශ හරහා සිදු කරන්නේ. කඩ කරොත් ඒකට බලපෑම් කරන්නත් නීතිය පුළුවන් නේ? ඔව් කඩ කරොත් ඒ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය අනුව සිර දඬුවමක් වුණත් ලබා දෙන්නට පුළුවන්. හොඳයි. තම පුළුල් මාතෘකාවක් නමුත් අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක ඒ පිළිබඳව දිගුව කතා කරන්න අපිට අවස්ථාව උදා කරගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් නුදුරේදී අපි ඒ වෙනුවෙන් කාලය වෙන් කරගන්නට සූදානම්. තවත් දිනයකදී තින් අද දවසේ මේ පිළිබඳව අපිත් එක්ක කතා කරන්න ජූරිය විශේෂාංගය සඳහා සම්බන්ධ වුණේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීවනී අබේකෝන් නීතිඥතුමිය බොහොම ස්තුතියි ඔබතුමිට ආයුබෝවන් කියලා. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.